දැන් මේ ලාල්කාන්ත සහෝදරයට එල්ලලා තියෙන චෝදනාව සම්බන්ධව ඔබතුමාට තියෙනවද කියවීමක්? ඇත්තට එකක් තමයි එම ප්‍රකාශය නීති විරෝධී නම් නීතිය මේ නීති ඉටු කිරීම සඳහා තිබෙන ආයතන වෙත විධිමත්ව පරීක්ෂණ කරන්න. මේ පාරේ අරේ මේ හූ හූ කී කේ යන්නේ නැතු. ඒ නිසා මෙතන කියන්නේ හරි සාධාරණ කතාවක් මෙතන අපි ඉදිරිපත් කරන්නේ. අපේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණු පාලන තන්ත්‍රය බිඳවට්ටවා නව පාලන තන්ත්‍රයක් ගොඩනගා ගන්න. ඒ නිසා එම අරගලයේදී ජනාධිපති ධූරය ඉවත් වුණා. පාර්ලිමේන්තුවෙන් නැවත එම කඳවුරේම නියෝජනය කරන ජනාධිපතිවරේ පත් කරගත්. අපේ අදහස වුණේ ජනතාවට ප්‍රජාතාන්ත්‍රික ලෙස තමන්ගේ පාලනය පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව දී යුතුයි. දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නායකයා නෙවෙයි, ඔව් විවස්ථාවේ නායකයා. ඒ නිසා අපේ අපේක්ෂාව තිබුණේ බාරකාර ආණ්ඩුවක් හදලා බාරකාර ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු විසිරුව ඇහැරලා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් පිහිටවීම සඳහා අවස්ථාව දී යුතුයි කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි අර එල්ලෙන්ඩ වැලේ වැලක් නැතුව ඉන්න අය මේ අදහස් විවිධාකාරයෙන් විකෘති කරමින් වෙනස් අදහස සමාජ නිර්මාණය කරන්න හදනවා. අපේ අදහස බවට පත් වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගෙන ජනතාවට අවස්ථාව දී යුතුයි කියන මතය. මොකද අපි කවුරුත් පිළිගන්නෝ මේ ඒ පාර්ලිමේන්තුවට ජනතා මතයක් නොතිබුණු බව. ඒ පාර්ලිමේන්තුවේ හිටපු 3-2 කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විපක්ෂ වාඩි වෙලා. ඒ වගේම මහින්දලාට විරුද්ධව දේශපාලනය කරපු කණ්ඩායමක් ආණ්ඩුවේ වාඩි වෙලා. ඒ නිසා තිබුණේ විකෘති සහගත පාර්ලිමේන්තුව. ඒ නිසා අපේ අදහස වුණේ ඒ අරගලය තුළ ජනතාවගේ තියෙන අපේක්ෂාව නව පාලනයක් නම් ඒ ජනතාවගේ මතය සාධාරණ ලෙස පිළිබිඹු සඳහා පාර්ලිමේන්තු විසිරුව හැර ජනතාවට අවස්ථාව දී යුතුයි කියන දේශපාලන මතය තිබේ. ඒ මතය තමයි ඉදිරිපත් කරන්නේ. ඒක විවිධාකාරයෙන් විකෘති කිරීම ඉතින් ඒගොල්ලන්ගේ වැඩි. එතුමා අත්අඩංගුවට ගත යුතුයි කියලා දැන් කියන බොහෝ පිරිසක්. ඉතින් කිව්වට වැඩක් නැහෙනේ. මේ බෝක්කු ගානේ, කඩපිල් ගානේ, පාරේ අත්අඩංගුවට ගනු අත්අඩංගුවට කියලා කෑ ගහලා වැඩක් නැහැ. අදාළ පරීක්ෂණ ආයතනින් අත්අඩංගුවට ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරුණක් ඉදිරිපත් කිරීම. ජනතාවට තමන්ගේ සාධාරණ මතය ඉදිරිපත් කර ගැනීම සඳහා ඒ මොහොතේ පාර්ලිමේන්තු විසිරුව හැරී යුතු කියන මතය ඉදිරිපත් කිරීම අත්අඩංගුවට ගැනීමට කාරණයක් වන්නේ කොහොමද? ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නය. දැන් මේ ඔබතුමාලට එතුමා දිගින් දිගටම කරන ප්‍රකාශාරහා ජාතික ධන බලවේගයට හානියක් වෙලා නැහැ කියලා ඔබතුමා පිළිගන්නවද? විශේෂයෙන්ම අපි කවුරුත් අදහස් ඉදිරිපත් කරනකොට ක්‍රියේ සංසාගත වීමක් සිදුවිය යුතුයි. මොකද අපි ඉදිරිපත් කරන දේශපාලන අදහස ඕනෑම ආකාරයකින් විකෘති කරලා සමාජගත කිරීමේ හැකියාව තිබෙනවා. මොකද අපිට වංචා පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, දූෂණය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, මහජනයක දීපල නාස්තිය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, අපරාධවලට හවුල් වුවන් කියලා චෝදනා එල්ල කරන්න බෑ, අපිට මේ රට ගොඩනැගීම සඳහා අවංක වුවමනාවක් නැහැ කියලා චෝදනා එල්ල කරන්න බෑ. එනිසා මොකද වී තිබෙන්නේ? අපට ඒරේව කණ්ඩායම්ගේ එකම ප්‍රයත්න බවට පත් වී තිබෙන්නේ අපි විසින් ඉදිරිපත් කරන දේශපාලන අදහස් විවිධාකාරයේ විකෘති කරනකට පත් කිරීම. එය අපි ගොඩනගලා තියෙන දේශපාලන සාකච්ඡාවට යම් බාධාවක් සිද්ධ වෙනවා. දැන් ඔබ වුණත් මේ අද මේ සාකච්ඡා මේ ප්‍රශ්න අහන්න తీරින්නේ එම් ප්‍රකාශය සිදු වෙන නිසා. මේ නිසා අපේ පැත්තෙන් අපි ප්‍රවේසම් වී යුතුයි කියලා අපි හිතනවා.